රඹුකන පොලිස් බල ප්‍රදේශයේදී පුත්කලියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් සිදු කරන මෙන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතාට නියම කර තිබෙනවා. මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වුනේ නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි කේපී චමින්ද ලක්ෂාන් නැමැති පුත්කලියෙකුයි. මෙම විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තියට ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන දින 3ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ. මියගිය පුත්කලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. දේහය බොහොම දානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව අනිද්දා දින දක්වා දේවාලයේ ගම රබුක්කන කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලැබෙනු ඇති. මෙම පරීක්ෂණ කටයුතු වලට සහභාගී වෙන, ඒ වගේම සාක්ෂි ලබා දෙන, විමර්ශන කටයුතු වලට සාක්ෂි ලබා දෙන, ඒ වගේම අධිකරණ කටයුතු වලදී සාක්ෂි ලබා දීම සහාය වන එම ප්‍රදේශයේ පුද්ගලයන්ට අවශ්‍ය කරන ආකාරයට ඔවුන්ට ඒ සඳහා සාදීනව කටයුතු කිරීමට අවශ්‍ය කරන පරිසරය සැකසීම සඳහා එම කොට්ටාෂ බාරව සිටි කෑගල්ල කොට්ටාෂ බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, රඹුකන ප්‍රදේශයේ බාරව සිටි පොලිස් අධිකාරීවරයා, රඹුකන පොලිස් ස්ථානාධිපතිවරයා වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ශ්‍රේෂ්ඨ බලකාමුල ස්ථානයට ස්ථාන මාරු කොට තිබෙනවා. මේ අතර මියගිය පුත්කලයා සම්බන්ධයෙන් වූ බී වාර්තාව මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සලකා බැලුවා. එසේම මහේස්ත්‍රාත්වරිය මරණයේ සිදු වූ ස්ථානය හා මියගිය අයගේ සිරුර පරීක්ෂා කිරීමද සිදු කළා. අනතුරුව අධිකරණ කටයුතු යලිත් ආරම්භ වුණේ ඊයේ රාත්‍රී 9ට පමණයි. මෙම නඩුවේදී අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයින් 107 දෙනෙකු ඉදිරිපත් වීම විශේෂත්වය. පොලිසිය මගින් ඉදිරිපත් කළ බී වාර්තාව ටිපෙක්ස් මගින් මකා දැමීමක් සම්බන්ධයෙන්ද නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරියගේ අවධානය යොමු කළා. මෙම සාක්ෂිකරුවන්ට පොලිසිය මගින් බලපෑම් සිදුවිය හැකි බැවින් ඔවුන් ආරක්ෂා කර දෙන ලෙසයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඊයේ දිනට අදාළ නඩු කටයුතු රාත්‍රී 10:30ට පමණ අවසන් වූ අතර එය යළිත් අද පසරු 12න් පසු ආරම්භ වුණා. මේ අතර රඹුකන ප්‍රදේශයේදී සිදු වූ මෙම සිදුවීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. ඒක හරීම පාණ්ඩුව. ඒක හරීම පාණ්ඩුව. ජනතාවට ගෝඨාභයට එන්න ගියා බිය. ඒවට උත්තර එන්න ගියා බිය. සිනීති දැම්මට තොපි. ඇඳිරි නීති දැම්මට තොපි. බය කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.